ධර්මානු ශාසනාව වැඩමවා හිදින ගෞරවනය දේශකයණන් වහන්සේ මිනිුවන් ගොඩ යටයන ශ්‍රී සු දර්ශන ජාතයන්තර භාවනා මධ්‍යස්ථානා අධිපති ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය පෝජ්ජ්‍යපාද ගම්පහා සිරිසීවලී ස්වාමිින්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වය, බණ්ඩාරවෙල මලිත්ත RM. එරන්ද නිරෝෂාන් රත්නායක මහතා. ප්‍රධහන පිරිස. සැදේවතුනි ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසීලය සමාදැන්වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමුෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස, භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්හන් සරනං ගච්්‍යාමි Buhang sarenang gacami hamang sarenang gacaami Dammang sarenang gacami sanghang sarenang gacami sanggang sarenang gacami tiyampi budhang sarenang gacami Duti hammpi budhang sarenang gacami tiyapit daang sarenang gacami Duti hammpi dhaang sarenang gacami Duti hampit sanghang sarenang gaca duතිmpi sanghang sarangajaතිphi බද්hang sarරangadhaම Taම්phi බද්hang sarangaczaතතිම්ි දම්මsරangadhaම Taි දමang sarangacza Thතිphi සhang sarangaczaම Taphi sanghang sarangajaම පනාති පාතාාවේරමනී සිකාපදන් සමාධයාමි පනති පාතාවේරමන සික්කාාපදං සමාධයාම අදින්නාදාානාාවේරමනී සික්කාපදන් සමාධයාමි අධන්නාදානාවේරමනී සික්කාපදං සමාධයාමි කාමි සු මිචාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි කාමේ සූ මිච්චාචාරාවේරමනී සික්කාපදං සමාධයාමි මසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමි මුසාවාදාවේරමනී සික්කාපදං සමාධයා සුරාමීරය මජ්‍ය පමා දට්ඨානාවට මනී සික්කාපදැන් සමාධයාමී. සුරාමේරය මජ්‍ය පමා දට්ටානාවේර මනී සික්කාපදං සමාධයාමේ ස්රණේන සද්ධිං පංචශීලන් දම්මං සාධකං සුරක්චිතං කත්වා අපමාදේන සම්පාධීතක්බන්තිී. ආමභන්තේ සාධෝ සාධෝ සාධූ සමන්තා චකවා ලීසු අත්‍රාගට්ටන්තු දීවතා සද්ධම්මං මනීරා ජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස, භගවතු අරාතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස, භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ෂවේ ආධිකේනේව අඥ්ඥාරාධනාහෝතී අපිට බික්හවේ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපද්දා අඥ්ඥාරාධනාහෝතීටී. ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත පිංවතුන මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සඳහම් පිටයි සඟ රැකවරණයි. ශ්‍රී ලංකා ගොුවන් ස්්‍රස්ථාවේ සොදීශය සේවයෙන් විසුරවාහඩුන් ලබන ධර්මදානමේ පින්ංකමකට මේ පින්ගුත්තුම් සම්බන්ධ වීමටයි දැන් බලාපොත්තු වෙන්නේ. සබ් දානං ධම්ම දානයි දිනාති. සීලූම දානතර ශ්‍රේෂ්ඨ දාානය තමයි ධර්මදානමය පින්කම අද බොහෝ අයගේ දායිකත්තයෙන් මේ පින්කම සිදුකරුන් ලබනවා ලෝකට සම්බුති කෙනෙක් පහළවීම ඉතාමත්ම දුල්ලබයි පින්වතුනේ මේ ලෝකයේ වැඩීපොරොත්තයන බුද්ධ සූන්‍ය කාල අබුද්ධෝොත්පාද කාලයක දුල්ලබංචව මනුසත්තම් බුද්දුපාදූ දුල්ලබ දුල්ලබා කන සම්පත්ති සද්ධමෝ පරම දුල්ලබු. මෙන්න මේ දුර්ලබ කාරණ ලෝකයට ප්‍රකාශ කරන්ඩත් බුදුවර කරෙක් බුදු කෙනෙක් පහළවෙඩ මෝන. තින් ලෝකයේ අනන්තප්‍රමාණ සාතුරෝරු පහළ වෙනවා නමුත් මේ දුල්ලබ කාරණ දුර්ලබ කාරණ ගැන කිම සාතෘවරගේ දේශනාවල සඳහන් වෙන්නේ නෑ. එනිසා සරෝතාඥානයෙන් ලෝකෙහි දි බලා වදාරා වූ ඒ උත්තමයණන් වහන්සේට පවනයි මේ දුල්ලබ කාරණ පැහැදිලෙව දැනගෙන අපිට පැහැදිරි කරල දියල තියෙන්න. ති බුද්ධිමත් ජනතාව බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයෝ බුද්ධිමත් බෞද්ධයෝ. මේ තමන්ට ලැබිලා තියන ශ්‍රේෂ්ඨ මිනිසත් පලය මිනිසත් පලෙහි වටිනාකම අග දුල්ලභ කාරණාව තේගෙනු කරගෙන මේකෙන් අපි පල නිලාගන්නට ඕන. ඒ නිලාගන්න වූ ලෝකෝත්තර පලවෙන්නඩ ඕන ලෝකෝත්තර ලෞකික පල නෙවෙයි ලෝකෝත්තර පල. ඒ පළවෙනි පලය තම සෝවාන් පලය දෙවිනික සකුරදාගාම පලය නි අනාගාමඵලය ඉල් අඟ හතරවෙනි ශ්‍රේෂ්න පලිතමයි අරහත්ඵලය. මෙන්න මේ පල නෙලා ගැනීම බුද්ධිමත් බෞද්ධයන් විසින් මේ භවේදී සිදුකරගත යුතුමයි. මොකදද තමාන්ට මේ ජීවිතයෙන් කොයියම් වේලාවක හාරි සමුගන්ඩ වෙනවා. එනිසා බුදුහාදුරුව පැහැදිලි කරනවා. අජ්‍යේව කිිච්චන් අදම කළ යුතුදේ කරගන්න මනාද අ පළහතරින් එකක් හරි ලබාගන්්ඩ. මොකොමදද පළහතරෙන් එක හරි ලබාගණ්ඩ. අජ්‍යයේව කිච්චං ආතප්පං කෝජඥා මරණ සුවේ. ඊළඟ සුුවේ කියන්න මෙතන ඊළඟ තප්පරයෙන් පටන්ගන්නාව අනාගතය. එතකොට ඉදිරි තප්පරයේදී තමාට ජීවිතයෙන් සමුගණ්ඩ වේද දන්නේනෙ. සා අද අදම කළ යුතුදී කරන්න ඕන බුදුහාදුරෝ ළඟට අප සාාතිනාක බුදුපාණන් වහන්සේ ළඟට බොහෝ දෙනෙක් සසර දුක නැති කරගණ්ඩ පැමුණුණා එතකොට බුදුහාදුරෝ ඒ අයට පැහැදිලි කරා නාහම්භික්්‍යවේ ආධිකේනේව අඥාරාධනා හෝති නාහම් භික්්‍යවේ ආධිකේ නේව අඥාරාජනාව හෝතී කියල කියන්නේ මහනෙන එක පාරට එක පාරට ආපු ගමන් සත්‍ය අවබෝධර ගඩ බෑ සත්‍ය අවබෝදර ගණඩ බෑ ඒනිසා ඒ එහෙම වෙන්න නෑ සමහරයට එකක් කෙනගේ මානසි්‍ය ශක්ති අනුව තමයි මේ ධර්මාබෝධී ලැබෙන්නේ තින් මේ ධර්මය අහන හැම කෙනාගේම තියෙනවා ආයත නහන් ප්‍රධාන ඉන්දි්‍රියත් තමයි මන ඉන්ද්‍රිය එතකොටට විශේෂයෙන් මතේ තියාග්ඩෝනෑ හැම සිතක්ම සකස්වමේදී පූරවාංගමවෙන් ශ්‍රේෂ්ඨවෙන්නේ මුලටෙන්නේ ආධහර උපකාර කරන්නේ මන මනෝ පුබ්බන් ගමා දම්මා මනෝ සිට්ටා මනු මෙයා ඒමයි දේශනාල් සඳහන් වෙන්නේ ධම්මාකයන් හිත දම්මා කියන්න හිත මෙතන ඒ ධම්මා කියලා ඒ නම දාල තියෙන්නේ සීලූම ලෝක ධර්මයන් හිත තුල විද්‍යමාන වෙන ලෝකයේ හටගත්තාව සීලුම දේවල් සංකතයන් හිත තුල විද්්‍යිමානයනා. නාද මේ හිත තුළ විද්‍යමානිවෙන්න සංකත ධර්ම හටගට්ටාව දේවල් රූපස්කන්දයේ වේදනාස්කන්දයේ සං්ඥාස්කන්දයේ සංකාරස්කන්දී විඤ්ඥානස්කන්දය. පංචුපා දනස්කන්දී කියන්නේ ඔය පහට ඒ පහ විද්‍යමානයන්නේ කොහෙද හිතක් තුළ ඒකටගෙනස් සංකති කියලා සීලූම හටගත්තාව දේවල් තමයි හිත තුළ තිය නොය පහා. කොටට මේ පහ හටගන්නට අවශ්‍ය කරන ප්‍රධාන ඉන්දිරිඇත්තියන මන ඉදිරිී මොනු පුබ්බං කිවේකයි. තොකට එහෙනම් සිත් හයක් සත්‍යයා සම්බන්ධින් ක්‍රියාකාරියව තියනවා. ඒ හය හටගැන්ඩ බලන සිත හනසිත ආග්‍රානිිකන සිත, රසු ඉඳන සිත පාසල වන සිත මෙ කරන සිට සිත් හයම හටග්ඩ පූරවාංග වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මන ඉන්ද්‍රියය. ඒනම් සත්වයා සම්බන්න්නේෙන් වැඩීපුරම වැඩීපුරම ක්‍රියාකාරි වෙන ඉන්ද්‍රිය කමණ ඉදිරිීද කියලා හය ගෙන ගියයොත් අපිට දහමට අන්නුව ගලපලා පැහැදිලු තේරුම් කරගණන්න පුනුව මන ඉන්ද්‍රියය. ඒස්සා වැදීපුරම වැටරන ඉදය තමයි පින්වත්න්නේ මොට වෙන්නන්නේ මොට ඒවා කියනෙක් ෂේවෙනවා ඕනම ආතනයක වන්නඩ පුළුවන් කර්මාන් ශාලාවක වෙඩ පුළුවන් වෙන තැනක වෙන්න පුළුවන් නිතරම භාවිතාවන්න යන්ත්‍රය තමයි ඉතා ඉක්මනින් ෂේවෙන්නේ. තකොට මේ සත්්‍යයා සම්බන්ධින් තියෙන ප්‍රධානම ඉන්දිරිතමයි මන ඉදිරිික මොට වෙනවා. තකොට එනිසා බුදුහාදුරුව දේශනා කරනවා ඒ මොට වඩ ඉස්සෙරලා මානසිය සශක්ති නතිවෙෙන්ද ඉස්සෙල්ලා ධාරසක්තියේ නතිවෙනි ස්සෙල්ලා මොටවෙෙනස් සෙල්ලා ධාරසක්තිය නැතිවෙනි සැල්ල යාම තුනකින් එක යාමගදී සත්‍යය දකිද කියලා තින්නං අං්්‍ය තරන් යාමං පටිජක්ගේයේ පණ්ිතෝ කියලා දෙසනා කරේ එක. යාම තුනින් එකදී සත්‍ය අබෝධර ගණ්ඩෝන අ ආරය පල ලාබිත්වය ඇතිිකර ගත යුතුමයි සංසාර. ගමන නතර කරගණඩ. ඊට එයා වෙන විකල්පයක් වෙන ක්‍රමවේදයක් ලෝකෙ කිසිම සාතුරවරය දක්වලා නෑ. තුම මේ බුද්ධිමත් ජනතාව ඔය කාරණ ගැන නිරන්තරයෙන් සිහිකරන්න. අප්ප මාදයන සම්පාධීත. අපමාදයන සම්පාධීත කියලා දේශනා කරේ ඒකයි. හන්ද දාානී භික්්‍යවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංකාරා. අපමාදයන සම්පාදේතය කියලා සාන්තිනාක බුදුපාණන් වහන්සේ මේ ලෝකයෙන් සමුගන්න මොහොටේදී. අපිට දුන්න අවසාන බුද්ධ වච්‍යනය ඕකයි. හද දානි භික්කවේ ආමන්තයාමි වෝ වයධම්මා සංකාරා. මහනිනි මන්දන් ඔබග සමුගන්ඩ කාලේ ඇවිල්ලා යි තියෙන්නේ. එළඹ සිටි සිහයෙන් යෝනිෂ්ව මනෂිකාරයෙන් අප්‍රමාදීව මේ භවේදී මාර්ග පල් ලබා නිවන්දකඩ පින් අත්ස්ශ්‍රාවකය උත්සහවත්වෙන්ඩ කියලා අපේ බුදුහාදුුරුව බොහෝම මෛත්‍රයෙන් කරුණාවෙන් අපිට අනු දැන වදාල්ලා තියෙනවා. තිංමි මේ කාරණාව බුද්ධිමත් බෞද්ධ ජනතාව තේරුම් කරගෙන මේ සංසාර්දුකින් අත්විදින්ඩ උත්සහ කළ යුතුයි. ඉතිං අ මුලින් සඳහන් කරේ එසා හම සිතක්ස්ම සකස්වීමේදී ප්‍රධානත්වය ගන්නේ මුලට එන්නේ ආධාර උපකාරව වෙන්නේ මන ඉන්දිරිිය ඒ සක්තිමත් කර ගණ්ඩන අපි තාපොඩ්ඩිකින්ගේ සම්බන්ධින් ඔය පි උත්තුන්ට ඒ සක්තිමත් කරන ප්‍රතිපදාව බුදුහාදුරෝ අපිට පැදිරිි කරලා තියන විදිට කෙටි හඳින්වීමක් කරන්නා. එතකොට මේ මනඉන්ද්‍රී තියෙන ස්වභාවේ යනුව උග්ග ටිතන්්‍ය විපටිත්්‍ය නෙීය පද පරම කියලාොට හතරක් බුද දේශනාව සඳහඟෙනා. උගාක් මනශක්තිමත් අයට යමක් දේශනා කළහම බොහෝම එක පාරට ඒක කඩලා බෙදලා වෙන්කරලා පං්්‍ය පණ පට්ට පණ, විවරණ විභජනා උත්තානිකරුන්ටී කියන විදිහට. දහම කඩල බෙදල වෙන් කරලා පටිභානයට යන්න්නශක්තිය ඇති වෙන. විදසුන් නොවනින් දකින්නට හැකියාව තියන සේසින් මෙතන දකිින්ඩ ඕන. විඤ්ඥානයෙන් අවිදිවීමනෙවේ ප්‍රඥාවෙන් අවධියෙන්ඩ ඕන. හත්වන ඉන්දිරිීන් අවිදිවීමශක්තියක් අපි විසින් ඇතිකට ගති යුතුයි. එක තමයි බුදුහාදේශනා කරේ ඒශක්තිය සමහරවයට අපිට සංසාර පුරුද්ධකටත් ඒ මනඉන්දිරීය පිහිට නවා, ය කිව්වහම බොහොම ඉක්මනින් ඒ අභිනන්දති එක පාරට මේ හිතට මනටකිදාා බහිනෝ. කින්දාා බහින ස්වභාවයක් තියෙනවා සමහර යට හැම කෙනාටම නෑ. ඉතින් භාගේ ධාරස්තයට සන්තති අමාත්‍යයාගේ ඒ චරිතාපදාන ගැන කතා කරනකොට ඒ සක්තියේ ඇති උත්තමයෝ තමයි ඔය බාගේ ධාර්තර සාවසතුමා ිට්ටේ දිිත්්මත්තන් සුතේ සුතමත්ං තේ මුතමත්හ වි්ඥාතයේ වි්ඥාතමත්තං ඒවන් සික්කි තබ්බං භාගිය කියලා සාතිනායකයන් වහන්සේ ශ්‍රීමක දේශනාපාටයක් ගෙනහැර දක්වනකොට එයා මාර්ගපල් ලැබුවා කියන ආදශක් පැදිලූ තියෙනවා තොකොට ආගේ උත්තමෑන්ට කියන්නේ උග්ගති තඥ උත්තමෝ අපිටත් සමහර විට සමහර විට මේ දේශනාව හැබැයි ධර්මය තුළට එන්දෝන. ධර්මය පරිශීල්නය කරන්ඩෝන. පරිශීනය කරන තරමට තමයි විඤ්ඥානයෙන් අවදිවීම මගහැරලා ඒ යටපත් කරගන ප්‍රඥ්ඥාවෙන් අවදේලා නිවන් දකින්ට පුළුවන්ගෙන හත්තන ඉදිරිකයන් ඒකයි. ඉනිසා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදනත් බුදු දීශනාව තියෙන පා ඉදිරි ඇති කරගණඩ අවශ්‍ය කරන පූරුවකෘත්තිය පූරුවෘත්තිය. එකත පොඩ්ඩක් සාකච්ඡා කරමු ීළඟට අපි පටන්ගත්ත තනට ආපෝ යනවනම් උග්ගටිතය විප්පටිත්න්නකයන්නේ දේශනා මැදභාගේයේදී නෙයිය ඉරඟට තුංගෙනක් කෙනා තුව ඒ අවස්ථාතුන එකක් කෙනගේ මානසි්‍යශක්තිය අනුව තමයි බුදුපාන්හන්සේ වර්ගී කරණය කළ තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා පද පරම කියල පද පරම කියන්නේ කිසිීම දහමක් අවබෝධරගණ්ඩ බැරි කොටසකුත් ඉන්නවන්නේ ඉතින් අපිට තේරුම් කරගණඩ පොළුවන් දැන් බොහෝ කාලයක් අපේ සාන්තිනායක බුදුපාණන් වහන්සේ ඇසුරේ හිටිය කොසල් රජදුරෝ එතුමාගේ බිසූන් වහන්සේ කෝසල මල්ලිකා. කොච්චර ධර්මය හවත් ඒ ධර්මය තුළට ඇවිල්ල මාර්ගපල්ල බාගත්තේ නැති බව බොහොම පැහැදිලිෝ තියෙනවා දේශනාවේ. ඒ චරිතය දෙක මෙයහෙමයි. තකොටර ඉතින් අපි අනුමාන කරන්නේ අර පද පරම තත්ත්වයෙන් ඒයයි හිටිය කියනේකයි තහම හබෝදරගත්යනෑනි මාර්ගපල් ලැබේ නෑන ඉතිංඔන්න කරණ තීන් දෝන ඉතිං කොච්චර බනැවත් කෝසර සංයුතයක් වෙනම තියන දේශනාවෙන්. හොසල් රජරවන්ටයි බසන් වහන්සටයි දේශනා කරපු ධර්මය. ඉතින් එච්චර ධර්මය හලත් ඒ ඇතුලාන්තින් දේශනා කරන දහම ප්‍රඥාවෙන් අවබුදධ කරගඩ විදස්සනාවෙන් අවබෝධරගණඩ බැරි උදවිය බුදුහාදුරන් කාලෙත් අදත් ඉන්න ඉති අපි ඒ නොහැකියාවට මුල්තැන් නොදී නොහැකියාවට මුල්තැන නොදී තමන්ගේ සක්ති ප්‍රමාණින් මේ වැඩ පිළිවෙලට අනුගත වඩෝන. වැඩි පිළිු ද සත්‍ය අවබෝද්ධ කරගන්නඩ උත්සාහ කරගන්නන. බෑ කියලා අතහැරියොත් තමන් සසරට යන බැහැ කියලා අතහැරියොත් සසරට යනවා. ඉතින් ඒ සසරට යන ගමන නතර කරන්න නම් තමන්ට පුළුවන් කියන හැගේ මකිරිි කියන්නේ චන්ද චිත්්‍ර විදිිය වීමංශසා කියන සත රිද්ධ පාට තමා තුළ දියුණ වෙන්ඩෝන මන්ට පුළුවන් නිසා බෑකිීවොත් කෝමත් කරන්න බැඩුවෙනවා. පුලුවන් කියන හැඟීමෙන් ඒ කටයුත්තුලට නිරතු වෙන් ෝඕන. ති එත්තෙන්ට එන්න නම් මේ ලෝකයේ දුකක් කියලා එක්තරාප්‍රමාණය දැනීමක් තියෙන් දෝන. තකොට දැනගන්නේ ෝක ලෝකයේ කියැන හිත සහකය මේ දෙකම දුකමත තියෙනවා කියලා දැනගත්තගෙනාට තමයි චන්දී ඇතිවෙන්නේ කුමත් සඳහාද මේ ලෝක ධර්මයක් අතහැරීමේ කැමැත්. තොකොට එ පහදින්න කුහරද නිර්වානයට ආනකට කියෙනවා. ආකාරවති සද්ධාව කියලා.ගටි කියන්නේ ආකාරවති සද්ධාව. තොකොට දැන පැහැදීම කියන්නේ තෝකටම එකට කැන සද්ධාව කියන්නේ. තින් මෙන්න මේ කාරණාව හොඳ තේරුම් කර ගැඩෝන මේ දරෝමාර්ග ප්‍රතිපදාවේ යන ආඩෙය ශ්‍රාවක ශ්‍රාවිකා වෝ. ඊළඟට දැන් පැහැදිලි නිසා සමහර බුදුහාන්දුර එකම ධර්ම දෙශනා පවත්වන්නේ. එකම දේශනා පෞත්වන කොට සමහර අය ඒ රහත්වෙනවා හිටියාව ආසනය තුළ පස්මිින්ඒව ආසනේ විරජන් වීතමලන් ධම්ම චක්කුන් උදපාදී. යංකංච සමුදයේ දම්මන් සබ්බන්තා නිරෝධ ධම්ම. සමහරයි ආසනයක් මත ඉඳගෙන ධර්මී අහල තියෙනවා.ටකොට ප්‍රථජජනය කෙනෙක් වයෙන්තමයි ඒ ආසනය මත්ත එයා වාඩි වුනේ නමුත් නැගිටෙන්නේ ආය ශ්‍රාවකේ බවට පත්වෙලා.ටකට දහම් ඇස ලබනවා කියන්නේ සෝවාන් පලේ සකුරදාාගාම පලේ අනාගාම පලේ අරහත් පලයට පත්වෙලා එකම දේශනාවේදී එහෙම ආරි පරලාබිත්තයට පත්වනා හිටියා. සමහරයි සද්ධානු සාරීව සමහරුව දම්මානු සාරීව ඉතින් ඒ වගේ එකක මට්ටන්ගොලි ඉතමයි ඒ දේශනාව එකම දේශනාව අවබෝධ කරගත් හෙමොකක්දමිකට හේතුර. දේශනා හතරක් පහ හටක්ටක් දේශනා කළේ නෑ එකම දේශනාවයි. අර ඒ දේශනාව තේරුම් කරගණ්ඩ පුළුවන් ඇතිහැකියාව තිනය තමයි. ඒ හිටියාව ආසනයෙන්. ආය ශ්‍රාවකයේ බවට පත්වෙලා නැගිටින්නේ. තස්මින් ඒ ආසනේ වරජං රජස් නැති කෙලෙස් රජස්කයන්නිත් කෙලෙස් දූවෙලි නැති පිරිසදු සිතක් ඇතුව. වීත මලං රජස් මලහෙවත් කෙලෙස් මල නැති පිරිසු සිතක් ඇතුව රහත්භාවයට පත්වනා සෝවාන් සකුරදාගාම යනාගාම වෙලා නිවන්ද කෙන්ඩ පුළුවන් ආර් ශ්‍රාවකයේ බවට බුද්ධ සාාසනය ස්තතිර භවට පත්යෙනෝ ඒය උත්තමතමයි ලක පාලුවනේ බුදුහදුර කාලි දැනුත් එහෙම. ඉතිං ඒවා අපි තේරුම් කරගණ්ඩෝ නෑ මේක හැම කෙනාටම දහම ගෝචර වෙන්න, සමහරයිත් තමයි ගෝචර වෙන්නේ. නමුත් ඒක ගෝචර වෙන්නෑ කියලා. පිහිටන්නේ නෑ කියලා තේරුම් කරගඩ බෑ කියලා. මොනව විදිකින්වත් අතහරින්ද හොඳ නෑ මොකද සසර ගවන බා භයනකයි. තිමේ ආමිස පූජාවන් පවත්තලා කවදාකා සසරින් එතරවෙඩ බෑ. ඒක එපා කියන එක නෙවෙල් ආමිසේ සසර සඳහාය ප්‍රතිපත්තිය නිවන සඳහාය. බුදුදේසනාව පැහැදිලව තියෙනවා අඥ්ඥා ලාබූ පනිසා අඥ්‍යා නිබ්බාන ගාමිනි මහනිනි. සසරේ හොඳ තැනකට යන්ටත් ප්‍රතිපදාවක් මගේ ශාසනය තියෙනවා. සසරින් නිවන්දකින්නටත් නිවනි අවබෝධ කරගන්නටත් ප්‍රතිපදාවත් තියෙනකටකයන්නේ. ආමිස පූජා ප්‍රතිපත්ති පූලා. ඔන්න කාරණ දෙකත් බුද්ධිමත් ඔෞද්‍යයෝ තේරුම් කරගත යුතුයි. හීළඟට යන්ඩෝ නෑ අපි සාකච්ඡා කලා ඔය මහා ප්‍රඥ්ඥාවකි රචනකෙන පඥ්ා ඉන්ද්‍රියනෙ හත්වෙන ඉන්දිරි අපි පසුගේ දේශනාවලත් මේවා නිරන්තරින් මහටක් කලා ඔයායට නැවතත්. ධර්මය අහනකොට මේක තේරුම් කරගණ්ඩ පුළුවන් මොකද නිරන්තරින් ධර්මය අහනයට ලැබෙන ප්‍රතිලාභ කීපයක් ප්‍රතිලාභ කීපයක් ලැබෙනවා අස්සුතාන් සුනාති නොඇසූ දෙයක් අද අහගණඩ පුළුවන් එෙනවා. අස්සුතන් සුනාති සුතම් පරියෝධ ප්‍රති ඇසූදේ තවත් අවුරුවෙන මං කලින් ඔය ධර්ම විරණය ගැන අසලා තියෙනවනේද කියලා ඒක තව තවත් තවුරුවෙනවා. අස්සුතන් සුනාති සුතම් පරියෝධපති කං විතරති සැකමුස්තැන් තියෙනවා නම් ඒකත් නැතිවෙනවා. ඩිට්ටිං උජුම්කරෝති මිච්‍යචාජෂ්ටි නැතිෙන සම්මාධීට්්‍යයට පත්වෙනවා චිත්ත මස්ස පස්සේදිතී කිව එකයි. තකොට ධර්මස්්‍රවණී කිරීමෙන් ධර්මස්්‍රවනි කිරීමෙන් ප්‍රතිලාබ පහක් බුලදු දේශනායතියෙනවා අස්සුතන් සුනාති නො ඇසූ දෙයක් අහන් පුළුවන් එෙන ස්ථම් පරියෝධපති ඇසූදේ තහුරු වවා. හකම් විතරති සකමුසු තැන් තියෙනවන නැතිවෙනවා ඩිට්ටිං උජුම්කරෝති මිච්‍යාදෂ්්‍රයේ නැතිේලා සම්මාධීට්ටීට පත්වෙනවා චිත්ත මස්ස පසීදතිී ගන්නේ දහම් ඇස ලැබෙනවා. ඔන්න ප්‍රතිලාව බුදුහාන්දුරුව පැහදිි කරලා තියෙන ඉතිං ඔයපිින් ඔොතුනොත් හරියට මේ තේරුම් කරගන්නඩ උත්සාහකරගෙන මේ ප්‍රතිපදාවට එන්ඩෝන. ඊීරගට වත් කාරණයක් කියන් තිනදමේ ආරි ප්‍රතිපදාවේ මේ සද්ධර්ම දේශනාවලදී අපි දේශනා කරන වචනය වචනාර්ථීන් තේරුම් කරගන්්ඩ ගියොත් ඒක විඤ්ඥානයාගේ පෝෂණය පමණයි සිදුවෙන්නේ. වචනයෙන් යංකිසි දෙයක් දැනගන්නවා නම් ඒ උගත්කම කියලා තමයි දෙේශසනාාව සඳහගෙන උගත්කම ට දැන් අපි අන්්ඩෝනේ නං වචනයන්දිනට එහා ගියාව පඥ්ඥා ඉන්දිරිී ඇති කර ගණ්ඩ නම් විඤ්ඥානයෙන් අවිදිීවී මනවී කරනතියන ප්‍රඥාවෙන් අවදෙන්න්ඩෝන තු වචචනාර්ථය හලන්ඩෝනෑ අතහරි ඉඩෝන භාවාර්තයට අන්ඩෝන භාවාර්තයට නො කියන ප්‍රච්ඥාවෙන් අවදධනවා කීනක වච්චනර්ථයයි භාවාර්තය යම් කිසි දෙසනාව පවත්වනකොට දේශනාවෙන් ඇතුලාන්තෙන් ප්‍රඥ්ඥාවෙන් තේරුම් කරගණ්ඩ යම්කිසි දහම් කරනත් තිීෙනවානං ඒ දහම් කරුණ තේරුම් කරගඩනං ප්‍රඥාව අවිධී කර ගත යුතුමයි එ නිසා ඒ ප්‍රඥාව අවිි කර ගණඩ නම් හත්වන ඉන්දිරිී ඇතිකර ගණඩ නං බුදුහාදුරු අපිට පැහැදිලි කළා පූරුවක්ෘත්තියක් අපි දේශනාවලදී පැහැදිලි කලා අනිවාරම මාර්ගි පල් ලබන්්ඩ සසර කිටිකරගන්නට දම් එස ලබාගන්නට බුදුපයන් වහන්සේ අපිට දේශනා කළ තියෙනවා සත්පු සන්සේවය සද්ධර් මස්්‍රවණය යෝනිසුව මනුසිිකාරය ධම්මානු දම් ප්‍රතිපත්තිය. ඔය හතර අනිවාරෙන් අවශ්‍ය යිතින් අද මේ දේශනාවත් උදව් කරගන්නේ ඔය ආරි ප්‍රතිපදාව දියුණු කරගන්නටත් ඒවාගේම ආරි ප්‍රතිපදාව පරිහානියට පිරිහීමට හේතුවාන කාරණ ගැනත් ඔපින් උත්තුන්ට දැනුවත් කරන්න තමයි අපි අදහස් කරන්නේ. එතකොට මහා ප්‍රඥාව ලබා ගැනීමම් සඳහා මහා ප්‍රඥ්ඥාව කැන්නේ අරහත් පලේ ඊට මෙහා සෝවාන් පලේ සකෘරදාගාමි පලේ අනාගාමි පලේ අරහත් පලය තෝට මේ පළ හතර ලබා ගැනීමම් සඳහා දහම් ඇැස ලබා ගැනීමම් සඳහා බුදුපියන් වහන්සේ එක පාර්ටයවා කරන්න බෑ නාහම් භික්්‍යවේ ආධිකේ නේව අඥ්‍යාරාධනා හෝතීකි වේකයි මහනිනි එක පාරට ඔය දහම මංකීන දේ ඕගොල්ලන්නට තේරුම් කරන්න බෑ. අපිච භික්කවේ අං තන්දි පුදවා දෙසනා කරන සසාතික අ දෙෙන පුළුවන්. නමුත් පුළුවන් නමුත් පුළුවන් අපිච භික්කවේ අ බ්බ සිික්හා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපඩා අන්ඥාරාධනා හෝති ඕම බුදුහාන්දුර පැදිී කරන්න කීටාග සූත්‍රේ එක පාරට කියන දෙයක් එක පාරට තේරුම් කර ගඩබෑ තිං ඒ නිරන්තරේම භාවිතා බවුලී කතා යානි කතා වත්තු කතා අනුටිතා සුසමාරද්දාය පරිජිතාඉ එකල දේශනා තියෙනන නිරන්තරය භාවිතා කරන්න ඕන භාවිතා කරන්න කරන්න ඔගොල්ලන්ගේ ප්‍රඥාව මෝරෙනවා එතකොට මාර්ග පල් ලබාගන්නවා කියනෙක් අපාසුනෑ මාර්ග ලබාගන්න නොහැකියාව කියන ලැබෙනව නම් ඒක ලොකු දුල්ලප කාරණාව අනිවාරෙන් මේ කරන්න පුළුව උබවිසින් කල යුතුදේ කරන්න. ඒ නිසා බුදුහාදුර දෙසනා කරන්නේ දහම අවබෝධරගන්නට ප්‍රතිපත්තිප්පු පෝජාව ඇදියුණු කරගන්නට අවශ්‍ය කරන මුූල්ම කෘති හතරම්. මහා ප්‍රඥ්ඥාව ලබා ගැනීමදා සත්පුරස සංසේව පඥ්ඥා කාමේන ගහප්‍රති අධ්‍යසාාවකයන පඤ්ඥා සංවතනිකා පටිපා පටිපජ්ජි තබ්බා. මහ්‍ය මහා ප්‍රඥ්ඥාව ලබාගැඩ අර මාර්පල් ලබා ගන්න යම් කිසි කෙනෙ කැමතිනම් ඒවා ලබා දෙන්නාව ප්‍රතිපදාවක එදෙන්ඩුවන චත්තාරෝම භික්්‍යවේ ධම්මා භාවිතා බෞ්ලී කතා මහා පං්ඥතායි සංවත්තති. අපි මුල හදාගඩෙ පෑ මෙ ප්‍රාර්ථනා කරලා දන්දීලා වැඳවැටීම් කරලා යාඥා කරලා ලබන්්ඩ පුළුවන් දෙයක් නෙවේ. අද මේ ලෝකයේෙහි ආඩයන් වහන්සලා වැඩි ඉන්නවා. සීල සමාධි ප්‍රඥ්ඥා දියුණකරගන යන උත්තම ඉන්න මේ මහිපිට. ොට බුදුහන්දුු දෙශනා කලතින්නේ එකයි සම්මහ විහෙරීුම් නාම අසුයෝ ලෝකෝ අරහන්තහි අස්ස මහනෙන යහපත් ප්‍රතිපදාවේ සීර සමාධි ප්‍ර්ඥා දියුණ කරගෙන යන උත්තමයෝ මේ ලෝකී ඉන්න තාකල්. යහපත් ප්‍රතිපදාවේ සීල සමාලි ප්‍රඥා දියුණකරගෙන යන උත්තම යන් වහන්සේ හි වෙන්න්න පුළුවන් පැවි ෙන්න්න පුළුව ස්ත ෙන්න්න පුළුවන් පුරස වන්න පුුව අත්ටපුරස පුද්ගලා කියෙන උත්තමයෝ මේ ලෝකී ඉන්න තාකල් මගේ ශාසනයහි රහතන් වවහන්සේලාගෙන් හිස්වෙන්නෑ කියල දෙසනා කරල තියෙන. ඉති අදත් රහතන් වහන්සේලා ඉන්නවා මාර්ග පලබා ගත්තාව උත්තමයෝ මේ ලෝකීවැර සිටිනවා. ඉතින් ඒ අය ඇසුරු කිරීම හැර වෙන විකල්පයක් අපිටත් නෑ. තොකොට උන්වහන්සේලාගේ චිත්ත සන්තානය තුල් තමයි බුද්ධ රත්නයක් ධර්ම රත්නයත් සංගරත්නයත් වැඩවාසය කරන්නේ. ඉති ඔය පින්වොත්තුන්ගේ සිත්තුලත් ඒ බුදුගුණ දහම්ගුණ සඟගුණ. සෝතාපත්ති අංගවලින් පලිවෙනි තුනත් ජිළඟට අඩිය කාන්ත සීලය කියන්නවූ. ඒ සෝතාපත්ති අංගයත් දියුණු කරගත්තුත් ඔය පින්වොත්තුන්ට මේ භවේදීම මාර්ග පල්ලබඩ පුළුව. තකොට තුළනුවන් වැඩඉන්නවා කියන්නේ කොතනද මාර්ග පල්ල බාගත්තාව උත්තුම ලෝකයේ ජීවමාන වැඩස්ටින් තාකල් තුන්රුවන් වැඩ සිටිනා. තින් ඒ තුනරුවන් අපි හනුනාගන්නට ඕන ඒ ඇයට තමයි සත්පුරුසියෝ කියලා බුදුහාදුරු දේශනා කරලා තියන්නේ. තකොට මහා ප්‍රඥාව ලබා ගැනීමට පලවෙනිම සූසුකම විදියට දේශනා කලා තියන්නේ සත්පුරුෂ සන්සේවය. ප්ඥා කාමයන ගාපැති අර්්‍යශාවකයන පඥ්ඥා සංවත නිකා පටිපදා පටිපච්ජි තබ්බා චත්තාරෝ මේ භික්්‍යවේ ධම්මා භාවිතා මහා පං්්‍යතායි සංවතති කරුණු හතරක් නිතර භාවිතා බහුලී කතා කිරීම මහා ප්‍ර්ඥාව ලැබෙන. කත මේ චත්තාරු බලන් ලස්සනට දේශනා කරලා තියෙනවන්නේ කෙනෙකොට තේරුම් කරගන්න පුළන් විදිහයට හැම වචනයකම හැම ඉස්පෙල්ලක් පාපිල්ලක් නෑර සාමාන්‍ය ජනතාවට තේරු කරගන්න පුළුවන් විදියටට අපේ ශේෂ්ඨ ගුරුවරයාණන් වහන්සේ බුදුහාදුුරු. අපිට ය පැහැදිරි කල්ලා තියෙන. කත මේ චත්තාරුකු මද්ද හතර සත්පුල සන්සේවේ ඊළඟට සද්ධර්ම අස්්‍රෝණය යෝන් සුවමනෂිකාරය ධම්මාදම් ප්‍රතිපත්ති. ඔන්නේ හතර අනිවාර්දෙන් තියෙන් ඕන. ඉන් මේ සත්පුෘෂයන් වහසේලා මේ කෝයි චත්තාරුව දම්මා භාවිතා මහාපන්‍යතායි සංව්‍යය ඉංගි පැදිලු තියෙනවානේ. ක්‍රමවේදය දේශනා කරලා තින ඒ ක්‍රමවේදයට අනුව අපි ජීවිතය ඉදිරිට පවත්වාගත්තොත් ඔය පින් ඔත්තුන මේ ධර්මය අහනයට මාර්ක පල ලබනවා කියනඒ කපාසුනෑ හරියට ක්‍රමයස්සාහ විදිිය දැන ගණ්ඩෝන. අ මුලින් සඳහන් කර ආමිසය කරලා කරට බෑ ප්‍රතිපත්තියට අන්නඩෝන. තිපත්ති දරමයි නිවන්ද කියන්න පොන එනිසා සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහෙන්ඩවන. කෞුද සත්පුරුෂයෝකය අර මුලින් සඳහන් කලාව මාර්ග පල් ලබාගත්තා උත් මනිත්තක ඒ උත්තමන්වන්සේලා අට දෙනා ලෝකයේ පහල වෙ බුද්ධෝත් පාද කාලෙක පවනයි සත්පුරුසිය අපිට මන මුණ ගහෙන්නේ බුද්දෝත් පාද කාලයක පමනයි ලෝකයේ වැඩිපොරමතියන බුද්ධසූර්ණි කාලන දැන් ඔය පින්වතුම් ඊළංඟ භවේදී සවතවත් පින්දහම් කරලා භවයට ගිහිල්ල මෛත්‍රී බුදුහාන්දුරෝ දැ නිවන්ඩකින්න්න කියලා බොහෝ දෙන ප්‍රර්ථනා කරන වන්නේ දැන් අපේ බුදුහාන්දුරු ජීවමාන වැඩඉන්නේ නැද්ද වැඩ ඉන්නීගෞතම සිද්ධාත් ගවතන් වන්සේ ජීවමාන වැඩි ඉන්න. එතකොට අනාගම සසරක ඉදිරිී ගමන යනකොට ඕගොල්ල ප්‍රර්ථනා කරන විදිහයටට පාර්ථනා කරන විදිට කොහමද කිසිම කෙනුවට සහතිකයක් තියෙනවද මෛත්‍රී බුදුහාදුර දකලා නිවදකින්න පුලො වී කියල. එහම වෙන්න එනම් කරමිෂ අතින්තිය. එහ වෙන්න එනිසා දැනට තියෙන සම්පත්වලිඟ ප්‍රියයෝජිනය ගණ්ඩෝන අද අපේ බුදුහාදුරු වැඩඉන්න බදුහාදුරු පැදිලිූ දෙසනා කළ තියෙනවා මයා දම්මෝචච, විනියෝච දීශසිතව ප්ඥත්තු. මම ධර්මී දෙසනා කළ තියෙනවා. විනය පණවල තියෙනවා ඒ ධර්මවිනය ලෝකයේ ජියමානව වැර සිටින තාක්කල්. මම ජීවමාන වැඩින්න. මයා දම්මෝච්්‍ර විනයෝච දේසිතව පන්නත්තු. බුදුහාදුරු වන්න්සේගේ ධර්මකාය ජීවමානයෙන් පූතිකාය දෙදා සයිසිකට පමණ පෙර. නාරාවේදී මිහි ආධාන කලා නොමුත් ධර්මකායි තියන ඒ ධර්මකාය ගැන තම අපි තේරුම් කරගණ්ඩුවන. ධර්මකාය නොකාට ධර්මකායේ ධර්මකාය හැටි සභාවේ බුද්ුවන් දේශනා කළ මයා ධම්මෝචි විනිෝට දේසිතව පනත්ෝ ධර්මවිෙනයයි ධර්මකායි කියන්නේ. ඒක දේශනා කරලලා තියෙන පනවලා තියනවා තමන් වහන්සේ ඇවෑමින් ඒ ධර්මවිෙනය ජීියමානව ඔය පින්ගත්තුන්ට සත්‍යාබෝධර ගැනීම සඳ මාර්ගුපදසකත්වේ දනවා මාර්ගුපදේශකත්වේ. ආගේ උත්තුමතමයි ධර්මවින්නේ ජියමානය වසිරන්නේ කොතනද සත්‍යබෝදරගත්තාව උත්තමයණන් වහන්සේලාගේ චිත්ත සන්තානී තුළ. ඉති ඔය පින් උතුනත් ඒ සත්‍යබෝධරගත්තාව උත්තමෑණන් වහන්සේලාගේ ආඩි ශ්‍රාවකයන්ගේ භමියයට ඇතුළ ෙන්දඩුවන ප්‍රතජ්ජන භූමෙන් ඩිභූමයට ඇතුළ ලෙන්ඩෝන ඇතුළ වීම පාර්ථනා කරල බෑ ප්‍රති ප්‍රදාවට යන්ඩෝන. ඔය කාරණ හොඳින් අපි තේරුම්රගණ්ඩෝන මේ දේසාාවලන පැහැදිලි කරන්නේ හරි භානක සසරක් තියෙන්න්නේ. අජේව කිිච්චන් ආතපපංකි වේකයි. අදම කළ යුතුදය කරග්ඩ ඊළඟ මොහතයේදී ඊඟ තප්පරේදී අපිට මේ ජීවිතියෙන් සමුගඩවී දන්නනේ. එනිසා අප්‍ර මාදෝ අමත පදං පමාදෝ මච්චුණෝ පදම්. අප්‍රමාදී උත්තමයෝ ඒ නිවනට පාදකයි අප්‍රමාදී භාාවයක යන නිර්වාණයට හේතුයි. පමාදෝ මච්චුණ පදන් ප්‍රමාධචාරී භාවය මාරයාගේ වසගට යනවා. මැරෙන උපදනෝ. ආත් උපදිනෝ මැරෙන. අපමත්තා නමී යන්ති එතකොට අප්‍රමාදී උත්තමයෝ කවදාකොත් මැරෙන්න්න පිල්නම්පානෝ. ඒ පමත්තා යතාමතා, ප්‍රමාධචාරී ප්‍රතත් ජැනියෝ හැමදාම මලවුන් අතර මැරෙනෝ අප දිනවා මැරනෝ උපදිනවා එක තමයි සංසාරී කිවේ ප්‍රතර්ජන තත්ත්වෙන් මැරුණොත් ඒ අය වැඩිපුරම බරවෙලා තියෙනෙකු හරද හතර අපාහිට කියලා පැහැදිලිුම් තියෙනවා බුදුහාරු දේශනා කරනවා. සොකීය ගෙදර සමාන එකන ප්‍රථජ්ජනයන්ගේ සොකීය ගෙදර කොද සතරපාය. චත්තාරු අපායා සකග සදිසා කල දේශනා කළලා තින්නේ එක ඉතිංඟ කාරනා ොහොම බුදුු ්‍රේෂ් දර්සන අපි බුද්ධිමත්ව තේරුම් කරග්ඩුවෝන තමාගේ ජීවිතයට වටිනාකමත් දෙන්න. ඔය අයාලේ යන ජීවිතයට වටිනාකමත් දේලා තමන් මේ භවයටවි නිවන්දකන්න නිවන්දකම සඳහත් තැන් තමන්. දුරට ඒ ප්‍රතිපදාවේ යදුනාද සීල සමාධි ප්‍රච්ඥා දියුණු කරගත්ද දැන් තමන් ආදෙන්න් වහන්සේල මුණගැහිලා ඒ ප්‍රතිපදාවට ගියාද කියලා හරියට තේරුම් කරගඩ නැත්තං ජීවිතයෙන් සමුගන්නකොට ඔය ඇයට ගන්න වෙන්නේ කිසීම දෙයක් කරගණ්ඩ බැරුව අසරණ වෙලා මැරෙනවා. හොඳයි දැන් අපි සාකච්ඡා කරගන ගිය සත්පු සන්සේවය කියන්නේ අරමුලින් සඳහන්කරපු දෙනා වහන් සදත් ලෝකයේ වැඩ ඉන්නවා. තොට ඒ අයි අත්‍ය වශයයි නිවන් දැකීමට පූර්ුවකෘතිී කිව ඕකයි. ඊළඟට උන්හන්සේලා ඇසුරු කරන්න රෝන එනරම සධ්්‍යා ජාත උපසංකමතී කියලා දෙස්සනා කර ඕකයි. උපසංකමිත්වා පයිරු පාසති එතකොට ඒ මේ ලෝකයේ දුකක් කියලා දැනගත්ත සද්ධානුසාරී ආර්ය පුද්ගලයෝ උත්තමයන් ළඟට ඇවිල්ලා නිරන්තරීම ඇසුරු කරන සද්ධර්ම සාකච්ඡා කරනවා ධර්මස්්‍රගනී කරනවා මේ ලෝකයේ අතාරිත් තේරුම් කරගන්න බඩ භාවනාදී කටයුතු නිරතයවා සමති විදස්සනා දියුණු කරගන්න තින් ඒ තැනට එන්න නම් උනාසිල්ලාගේ ඇසුරට ගණ්ඩෙපෑ තුට උනාසලා කොතනකොත් මේ ආමිස පූජාවට මුල්තැන දෙන්නම නෑ. ඉතිං ලෝකයේ ඕන තරම් ආමිස පූජාවල කරන තැන් තියෙනවන්නේ ඒක අපට නිවන්දකින්ට බෑන ඒන් සි තේරුම් කර ගණඩුවන ප්‍රතිපත්ති පූජාට තමයි ඒ උත්තුමයන් වහන්සේ ල අපිට හිතේ තියෙන කෙලිස්තින ඇති කරන්න තමයි ප්‍රහාණය සඳ රාගදෝ සමෝහ ප්‍රහාණය තදංග ප්‍රහාණය. පංචනීවරන විස්කම්බන ප්‍රහාණය. වෙළඟට දර් සංයෝජන සමුත්්‍යේ ද ප්‍රහාණය. ඔන්න ඔය පං්ඥාබි සංකාර, පු්ඥාබි සංකාර අනිංජාබි සංකාර කියයන සංකාරයවත්. ාගදෝස මෝහ පංචනීවන ද සංයෝධ නැති කිරීම සඳහා සීව සමාන්ති ප්‍රඥා දියුණ කරඩුව. ති දියුණු කරගත්තා උත්තමය තමන් වහන්සේලා ගිය පාර මාර්ගය අපිට පැහැදිලි කළ දෙනවා. තමන් වහන්සේලා වැඩු පාරත් ගිය මාර්ගයක් අපිට පැහැදිල් කරන ආගේ උත්තමඇතමයි ස්වාකාත දාම දේශනා කරන්නේ. මනාව දැනගෙන දැකගැෙන දේශනා කරන්නේ අවුවසිෙන් සෝවන් පලේටවත් පත් වෙලා නැත්තං ස්වාකාත දහමත් දෙශනා කරන්න බෑමකද එයා මාර්ගයේ ගමන් කරනවා. නමුත් පලට පත් වෙලා නෑ. පලට පත් වෙලා ඇනත්ත සම්පූර්ණ මාර්ගය ගැන පැහැදිලි නිරවුල් දැනීමක් ඒ උත්තමයන්ට නෑ මාර්ගය ගිහිල තියෙනවන බාගේ නිදන්නේ ස්වාකාත මාර්ගුපිතකට යද දෙන්න පුළුවන්දබ. නිස සෝන් පලිය සකුරදාාගාමී පලේ අනාගාමි පලේ අරහත් පලලාබ උත්තම තමයි ස්වාකාට දහමත් දෙසනා කරන්න පුළුවන් වෙන්න. ස්වාකාතකයන් මනාව දැනගෙන දැකගෙන දෙේශනා කරන උත්තම මේ ලෝකයේ තින් අතිශේෂ්්‍රම ස්වාකාර් දහමත් දෙසනා කලා උත්තුමයන් වහන්ස තමයි සම්බුදුූරු. උහන්සේට හොඳ නමක් තියන ශේෂ්්‍ර නාමැත්තිනා බුදුගුණවල සම්මා සම්බුද්ධ කියලා. ස්වබුක්්ඥාණෙන් පරෝපදේශ රහිතව ස්වම්භුක්්ඥාණෙන් පරෝපදේශ රහිතව සත්‍යය අවබෝධරෙන් තතුරා සත්‍යය අවබෝධරගෙන තමන් වහන්සේගේ දුග්ගින් නිවාගෙන සිල් ලෝ වැස්සත්වයන්ගේ දුග්ගි නිවාදීීම සඳහා මාරඋපදෙසකත්වය දෙෙන උත්තමන් තමයි සම්මා සම්බුද්ධ කියල කියන්න. තකොට ඒ උත්තම තමයි ඒ ලෝකයේ පාල එන්නාව ස්වාකාත දහමක් දේශනා කරන උත්තමයන් වහන්සෙල්ලා අතර පලිවෙනි තැන ඉන්න. තින් ස්වාකාතා භගවතා දම්ම සන්දිට්ටික මේ ලෝකයේ දීම සංදෘෂ්ටික වසින් මාර්ගපල් ලබන්ඩ පුනුව අකාලිකයි කියන්නේ එදාටත් අදටත් හටටත් සරුව කාලීන සර්ුව භූමික සරුව සාධාරණ දෙසනාවක්. මේ කාලයාගේ විසින් වෙනස් කරන්න බැෑ කිසිමගෙන කොට අපපටිවත්තියන්, සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණවා, කේනකිවා ලෝකස්මින් අධිදම්. බුදුවා දෙසනා කරන්න න්නේෙවනි. තමන් විසින් ප්‍රවර්තනය කරපු, හරකවපු, දහම්සක. පවත්්‍යතන් ධම්ම චක්කම් මේ ප්‍රවර්තනය කරපු දහන්සක. තතුරාසතති පරි සම්පාදී තිීලක්ෂණය බෝධි පාක්ෂ ධර්ම මේ හැම කරුණක් සම්බන්ධයෙන්ම, මේක මෙහෙම වෙන්නේ නෑ කියලා මේක මෙහෙම වෙන්නේ නෑ කියලා. අභියෝගයක්ත් දෙෙන්ඩ. ලෝකයේ කිසිම දෙවියෙක් මරක් භම්භික්ශ්‍රමණ ්‍රාමණික් පාල වෙන්න. එනිසා ඒ දහමට කියන ස්වාකාත දහමක් කියලා. එදාටත් අදටත් අනාගිතයත් බුද්ධ ශාසනය ආරයන් වහන්සෙල්ලා ඉන්න තාක්කල් ඔය ස්වාකාත් ධහමතම අපිට පිහිට ආධාර උපකාර වෙන්නේ. සත්පුරස සන්සේවේ. දනි කාරණය සද්ධර්ම ශ්‍රවනයත්ති එඒනිසා ඔය පින් උත්තු මත තියාගණ්ඩෝනෑ ඒ උත්තුම යනන් වහන්සේලා දේශනා කරන්නේම දහම දහමයි. එතකොට ඒ දහම කියන්නේ මුලින් සඳහන් කරා වූ ප්‍රඥාවෙන් අවයුධවීම සඳහා. හත්තන ඉන්දි්‍රිය ඇතිකර ගැනීම සඳහ පඥා ඉන්දරිී ඇතිකර ගැනීමම් සඳහා අතමයි න් වවහන්සේලා ධර්ම දශනා කරන්නේ ධාතු මංසිකාරරි පටිස්සෝම්පාදි තිිලක්ෂණය බෝධි පාක්ෂ ධර්ම සමතා විජස්සනාහ සත්්‍යයාගේ හිත ගැන ඇතුලාන්තයටටගලා හිතේ තියන ක්‍රියාකාඩිත්තය මැරණමෝතයේදී ය සිත කොහොමද ඊළඟ භවයකට ගමන් කරන්නේ කලේෂන් සමුත්්‍යේදා ප්‍රහාාණය කරන්නේ කෝමති කියලා උන්වන්සේලා අතැඹුලක් අතරගත්තාව නෙල්ලි ගෙඩියක් පැහැදිලිෝ පෙන්න්නන්නසේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒවාගේ දහමක් දේශනා කරන්න පුළුවන් එක උත්තුමයන් වවන්සේලා අතමයි. අ සත්පුරුෂයන් වන්සේලා විසියට බදුහාම දේශනා කරපු. අට්ට පුරුෂ පුද්ගලාකන උත්තුමයෝ අට දෙනාද ඉන්නෝ එලෝකය. ඉතන් සත්පු සන්සේවේ සදධර්ම ශ්‍රමිතකොට රත්පුරුෂය ඉන්ඩවනෑ අපි දැන් ලැබිලතේයෙන බුද්ධුවොත් පාදකාලයක් නකයි. උහන්සේ යහපත් ප්‍රතිපදාවේ මාර්ග පල්ලබා ගැනීමම් සඳහා. සමතහා විදස්සනා දියුණු කරගෙන සීර සමාධි ප්‍ර්ඥා දියුණු කරගෙන යන පින්ගොතුන් තොකොට ඒ උත්තමය උතමයි දහම දෙසනා කරන්නේ ඒක පරිබාහිර උත්තමේගෙන් තමයි ය පින් ොත්තුන්ට ලැබෙන්නේ. ඒ වගේම ඔය පින්ොත්තුම් පැත්තනොත් ඔය පින්වතුම් පැත්තෙනොත් යෝනිසෝ මර්ෂිකාරයයි දම්මාර්දම් ප්‍රතිපත්තිය කියෙන දෙක තියෙන්ඩවන අ සස්පුසු මුණග හෙදක් පුලුවන්. උන්හන්සේලා කරන දේශනාව හන්ඩත් පුළුවන් හැබැයි ඒක හරියට තේරුම් බේරුම් කරගන්නට සක්ටියක් නැත්තං ඔයි පින්ගොත්තුන්ට ඒකම් ප්‍රයෝජනය ගඩ බෑ. තොකොට මේ දෙපැත්තම හරියට හරියට පල බල ගැන්නොත් තමයි මාර්කපල්ල බන්ඩ පුළුවන් එන්න එක පැත්තකෙන් සත්පු සංසීවී සද්ධර්ම ශ්‍රවනය ශ්‍රාවකයාගේ පැත්ත ොමංශිකාරය යි දම්මාආදමම් ප්‍රති පත් තුන යෝු සොමංශිකාරක ඇන වච්චනාර්තයෙන් කිසිම දෙයක් අපි දැනගඩ බැහැබැයි ඒ සුතමේ ඥානය ඉලාට චින්චාමීින් ඥා භාවනාමී ඥාන්ටය අන්ඩඕන වචනාර්ථකයන විඤ්ඥානයෙන් අවදීම භාවාර්ථිකයන්නේ ප්‍රඥ්ඥාවෙන් අවදීම. කොට ධර්මය අවශ්‍යයි එක තේරුම් කරගන්නඩ ඒන්සාතමයි බදුහාක් දේශනා කරේ පහුරක් කොට ගණ්ඩ කියලා තමන් වන්සේ විසින් දේශනා කළව ඒ ධර්මස්කන්ධය. වාසූ ධර්මස් කන්දීමම අපිට අවශ්‍යයයි. ඒ කුමක් සඳහාද පහුරක් පවුරක්යැනීමේ සංසාරින් එතරබීම සඳ. කුල් ලූපමව්ෝ භික්කවේ දම්මන් දේශ සාවාමී කිවී ඔන්නකටයි. කුල්ලූපම කලෙගැන්නේ ඒ දේශනා කල තියෙන අසු හාර දසස් ධර්මස් කන්දයම මේ භෞතික ලෝකයේ මනුස්යා විසින් විවාහර කරන භාසා වච්චන සමුහයක් පමණයි. හැබයි ඒක නැතුව ඒ නැතුව මේ සසරින් එතරවෙඩත් බෑ ඒකටි අවශ්‍යයි හැබැයි ඒක අපේහරතියාග්ඩි පාකිලා දෙසනා කළ තියෙනවා නෝ ගහනත්තාය නිත්තරණත්තාය දැනීීම අවශ්‍යයි ඒ දැනීම උගත්කමක් බෝට පත් කරලා විඤ්ඥානය පෝසණය කිරීම සඳහා නොයි සත්‍ය අවබෝදධ සඳහා ඒක උදව් කරගණ්ඩු නිසාතාමන් මුලිම කිවේ වචන අර්ථයනෙවෙයි භාවාර්තයට අන්ඩුවන වචන නැතුව භාවාර්තරය අන්නත්බෑ වචනයක් නැත්ත භ භාවර්තයක් ඇතුලාන්තන් දෙන දර්ශනයක් කිළට විශනා ප්‍ර්ඥාවත් දියුණු කරගඩ හැකිියාවනෑ වචනය තියෙන් ඕ. නමුත් වචනය කනයකින් නිවන් දකිඩ බෑ මොකින් දකින්න පුළන්න්න වෙන්න ප්‍රඥාවෝදි වඩ පුළුවන්. විදස්සනා ප්‍රඥ්ඥාවෙන්. උන්න කාරණාවත් අපි පැහැදිලි කර ගන්නඩ ඕන සත්පු සංසේවේ සද්ධර්ම ශ්‍රුවණය. යොු ුවෝමනශිකාරරි දම්මාදම් ප්‍රතිපත්ති. ඊරඟට ඔය හතර හරියට තියෙන කෙනාට මේ හිතේ තියන කෙලිස් ප්‍රහාණකරගන්න පුළුවන් පළවිනේ ප්‍රාණය තමයි රාගදෝ සමෝ ප්‍රාණීකටගෙන තදංග ප්‍ර ඩිවිනි ප්‍රහාණය තමයි පංචනීවරණ විස්කම්බන ප්‍රහණය තුවනි ප්‍රහාණය තමයි දස සංයෝජන සමුච්චේ ද ප්‍රහාන. මොකද අපි කොයිගම් වේලාවකහරි මේ ජීවිතය සමුගන්න ඩැං ඔයිප පින් උත්තුන්ට මේ ආයන් වහන්සේලා නිරන්තරින් පැහැදිලි කරවා මේ ජීවිතෙන් සමුගන්නාව ක්‍රමවේද ආයුකේ මරණය කම්මක්කේ මරණය උබයක්කේ මරණය උපච්චේදක මරණව හතරින් එකට අපි ජීවිතය සමගන්ධි පැ එතකොට මැරණ මොහොතේ දී ඔය පින්ගතුන්ට මැරණ මොතේදී ආයතන හයිෙන් පහ ක්‍රියා විරෙහිත වෙන ආයතන හයි පහ ක්‍රියා විරේත වෙනවා අන්තිමට ක්‍රියාකාරී වෙන ඉන්ද්‍රිය තමයි මනී ඉන්ද්‍රිය. ඔන්නඔයි මන ඉන්දිරිියයට පිඟත්තුනේ ඒක බොහොම බලවත් ශක්තිමත් ඒ බලවත් වනාව ශක්තිමත් වනාව ඉන්දි්‍රයට ධම්ම රූප ඇදී පවතිනවා තින්ඒ ධම්ම රූපවල තියෙනවා ලෞකික හා ලෝකොත්තර කියලා දෙකක්. ලෞගික ධම්ම රූප තමයි කාමාච්චර කුසරසිත් කාමාච්චර අකුසරසිත් තමයි ුණ්ඥාපි සංකාර පු්ඥාබි සංකාර කියලා කීවය මළඟට තියෙනවා රූපාවිච්චර කුසල් සිත් එරිකන්නේ රූපාවිච්චර දහාන සහ අරූපාවිච්චර සමාපත්ක එවතමයි ඉදිස්සනය සඳහන්ගවෙන්නේ පං්ඥාබි සංකාර අප්ඥාබි සංකාර ආනිංජාබි සංකාර ඔය තුනින් එකක් අනිවාරයෙන්ම දමු රූප වසින් ඔය පින් උත්තුන්ගේ සිතුලට ඇදී පවතිෙනවා ඊට පස්සේ ඊට අනුකොලව ඕගල්ලන්ගේ ප්‍රසන්ධි ඤ්ඥානය පහළ වෙනවා. එතකොටට ඒවටට යමයි කම්ම නිමිත් කිව ඕකොටයි.හම්ම නිමිත්තක කියන්නේ හාමාච්‍රර කරම නිිත්්‍ය වන්නඩ පුළුවන් කාමාච්‍රර කරමවල නිමිර තියෙනවා. පින් සිතුවිලි සහ පවසිතිවිලි පුුණ්‍ය කරම පාපකර්ම කියල දෙසනා කරල තින්නේ එකයි. කාමාචර සි අරුපාවිචතර ඊලාන් අඩු පාවිතර රූපාවිච්තර සිතුවිලි ඉ ඔය තුනින් එකක් එනවනේ. අපි තේරුම්රගන්නඩු ඒ අනු තම යොත්තම කියන්නේ. ආසන්න කම්ම නිමිත් නිමිත්තාකාම ට පස්සේ ගති නිමිති පහලයවා යනතන එයාට දැනෙනවා. තිං ඔය ඒ ආසන්න කම නිමිත්යි ආචින්න කම්ම නිමිත්ති හටත්තා කම නිමිති නැත්ති කාරද රහතන් වහන්සේලාට. ඒ සීලුම සමුච්ේ ද ප්‍රහාණි කරල තිසා උන්නාන්සෙලාට කර්ම කියන ධර්මතාවේ උන්නාන්සේල්ලාගේ හිතතුළ ක්‍රියාකාරි වැඩින්න කොමත් වැඩින්නෙම නෑ. මොකොද මමත්්‍යය සම්පූර්ණයම සමුත්්‍යයේ ද ප්‍රහාණි කරලා. වහන්සේලාට පස්ස නිරෝධය කියන තත්ත්යට පත්වනට පස්සේ වි්ඥානයාගේ නිරෝධය. විඤ්ඥානස නිරෝධයන නැත්ති දුකස් සම්භ වෝයෙන් තැන්ට හිත පත්වෙන එතකොට ය නැවත උපතක් ජාතියක් ජරාවක් මරණයක්, ව්‍යධයක් උනාාන්සේලාට පණවන්න බෑ. ඒතනත්ත ඒ ත්වයට එන්දනම් මේ ධර්ම විරණේ හරියට තේරුම් පේරුම් කරගන්න් ඕන ඉතිං ඔය කාරණාතම ඉටිපස්ස අපි කතාගෙන ඉට පස්සේ මැරන මෝතේදී ඔය හතරකක්ෙන ඊළඟයට ආසන්න කම්ම නිමිත්ත ආචීනකම්ම නිමිත්ත කටත්තාකම්ම නිමිටට. ඉවපතින් දේශනාය සඳහගෙන පුං්ඥාබි සංකාර පුඥ්ාපි සංකාර ආනෙන් ජාවි සංකාරය හතයෙන්. ඊළට හිටත් එහා ගේියාවූ ලෝකොත්තුරකු සල්සිත් වඩන්ඩුවඕන. ඒව තමයි මාර්ගිසි හතරයි පලසිටත් හතරයි. එතකොට අර පුඥාපි සංකාරයෙන් ෙත්න ්ඥාපි සංකාරය එෙත්නෑ ආනනිජාාවි සංකාරයත් එන්න එයා මැරණ මෝතීදී සෝවාන් මාර්ගය හරියට වඩායනගියොත් එයාගේ හිත හිත සෝවාන් පලට පත්වෙලා තමයි මේ සිතත මේක භවේ නිරුද්ධ වෙන්නේ ආන් ඒ උත්තමයෝ තමයි නැවතත් උත්පත් එලබන්නේ ජාත සෝතා පන්න කියලා තින් බුදුහාදේශනා කරනවා යම්කිසි කෙනෙක් සද්ධාන සාරීව හෝ දම්මාන සාරියව. සීල සමාන්ධි ප්‍රඥා දියුණ කරගෙන යනවානං ඒ උත්තමය අනිවාර්රයම සෝවන් පලට පත්වෙලා මේ භව නිරෝධිය සිදුකරගන්නවා කියන එක. ඉංඇයි ඒ කාරණ හොඳර තෙර කරගණ්ඩුවන බදුහාදුරකු පැදිි කරනවා අබ්බෝ යාව කාලන් කාතු. භාව සෝතාපත්ති පලන් සච්චිකරූති. මාර්ගි හරියට වඩන උත්තමයෝ ඒක අන්තවස්සයම සෝවාන් පලේ සබුද්දාාගම පලේ අනාගාමි පලිට පත්තිලා නිවන්ද කින ඒ සඳහා ප්‍රතිපදාව හරියට ආඩෙන් වන්සේලා මොුණගැහිලා තේරුම් කරගෙන ඒ වඩන්ඩ ඕන. ඉතින් අද මේ සද්ධර්ම දේශනාව ආරි ප්‍රතිපදාව දීුණුකරගෙනයන් හැටිත් ඔයිපින් ඔත්තුන්ට ඒ සඳහා අවශ්‍ය කරන සීලූම් පහසුක බුද්ුවොත් පාද කාලයෙකි ැබිල තිෙන වත් තේරුම් කරගන්න මනු භාවයට වටිනාක මද්ඩින්ට. ඊළඟ භවේද්දී ආරි පලයට පටලා බව හතත්තුද නිවන්දකින්ට ඔයායට වාසනාව තියෙන සතරපායින් සඳහට අත්මිටියෙන් දවස කරන. ශීලූම සම්පත් අපිළඟ තියෙනවා ඒ සම්පත් දියුණ පවුණු කරගන්නට. ආරය පල ලාභිත්්‍යය සඳහා මාර්ග වඩාගන්නට මේ සදධර්ම දෙශසනාව මහප කාරී වේවාකින් අසිංසෙනින්. මේ දීසනාව අවසාන කරනාව හොබැහැමට සම්බුදු සරණයි. සදහම් පීටයි සඟ රැකවරනයි. ධර්ම දේශනාවේ දායකත්වය සේපත්කරීමට අවසරයි. බණ්ඩාරවෙල මලිත්ත වෑපස්සා වෙල RM එරන්ද නිරෝෂාන් රත්නායක මහතා ප්‍රධාන පවුලෙසිියලු දෙනා. ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ ඔක්ටෝම්ඹර් මාසේ විසි දෙවැනිදින අදදිනට යෙදෙන නිරෝෂාන් රත්නායක මහතාගේ උපන්දිනය වෙනුවෙන්. අපි එරන්ද නිරෝෂාන් රත්නායක මහතාට සුව සොපිරිී උපන්දිනයක් පයවා කියලා. ්‍රර්තනා කරනවා නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙම ධර්මදේශනාවේදී ඇතුමාගේ ප්‍රාර්ථනා අතර බිරිද තාරිකා මදුෂාණී ඒවගේම දියන්යන් දෙදෙනට නිරෝගී සුවය ප්‍රාර්ථනාකිරීම නැන්දනිය සහමා ම්ඩියට. ඒවාගේම පියාණන් විශ්්‍රාමික පරිපාල් නිලදහරි අශෝක තිලරත්න මහතාටත් ආදරණය මෑණියන් අන්දාරත්නායක මැතිණියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම පවල්වලටස. හසම් පන්ධ සිලු දෙනාට හිතමිතුරන්ට සිලුනේසියන්ට මෙම ගෞතම බුදු සසුනේදීම උතුම් වූ නිවණින් සැනසෙන්නට මේ කුසලය හේතුවේවා කියන උදාර ප්‍රාර්ථනාවත් ඇතිවයි බණ්ඩාරවෙල මලිත්ත වෑපස්ෂා වෙල RM එරන්ද නිරෝෂාන් රත්නායක මහතා. ධර්මදේශනාවේ දායකත්වයට එක් වෝයේ. ආකා සటාජ බුම්මට්టා දේවානාගා මෛදිිකා පഞන්තං අනු මෝදිත්වා තිරන්නකාන් තුළෝක සාසනං ආකාසటාජ බుම්මට්టා දේවානාගා මෛ්ටිකා පඥත අනුමෝදිිත්‍රවා තිරන්නකාන්තු දේශනం ආකාසట్්టාජ බుම්මට්టටා දේවානාගා මෛතිිකා පුഞන්ත අනුමෝදිි්‍ර තිරන්නක් න්තු තන්සදා ධර්මස්රනාංශසිංහ බැම දෙෙනටම යාපතක්ම වේවා. ධර්ම දශනය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ, මිනුවන් ගොඩ යටයන ශ්‍රී සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රධාන අනුශාස්සක කම්මට්ටානාචාර්ය පූජ්‍ය පාද ගම්පහ සිරිසීවලී ස්වාමිින්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක්දී ප්‍රාර්ථනා කරමු, සාදුූ! සාධූ! සාධූ! එළඹෙන චීවර මාසේදී ඔබේ නෑසියන්ට හිතවතුන්ට පින් අනුමෝදැන් කිරීමට සිත ශාන්තිය ප්‍රාර්ථනාකිරීමට අභිමානනීය, ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයගෙන කටයුතු කරන්න. කතා කරන්න අපිට අපේ දුරකතන අංකය බිඳුවයි එකයි එකයි දෙකයි. හැට නවයයි. හැත්තෑ එකයි! හතලිහ. ධර්මදේශනය BCBC ධර්මානු ශාසන යුටයුබ් නාලිකා ඔස්සේද විකාශය වන වග සහිපත් කිරීමට කැමති. මෙතෙක් වේලා ධර්මශත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.